මොකද ෆොන්සේකා මහත්තයාට තිබි චෝදනාව ජනාධිපති මැතිවරණයට ඉල්ලුවයි කියලා. ජනාධිපති මැතිවරණයට ඉල්ලුවයි කියලා අපේ හමුදාවේ හමුදාපතිතුමා යුද්ධෙට කෙලින්ම මූණ දීපු කියලා. මෙයා අනිත් අය ගැන මම කතා කරන්නේ නැහැ. අනිත් අය හිතේ සීතල ගාමරවල මේ කෙලින්ම යුද්ධෙට මූණ දීපු මිනිහා මේ හමුදාවට බැඳිච්ච දවසේ ඉඳන් විජේ විමලරත්න අපේ කොබ්බෑගඩුව මහත්තයා මේ අපේ සරත් පොන්සේකා මහත්තයලා යුද්ධෙට කෙලින්ම මුණ දුන්නා. ඒ හින්දා තමයි යුද්ධය අවසන් වුණේ. හැබැයි මහින්ද මහත්තයා කෙලින් හිටියා. මහින්ද මහත්තයා කෙලින් හිටපු නිසා තමයි පොලිටිකල් ලීඩර්ෂිප් එක දීපු හින්දා තමයි යුද්ධය ඉවර කරන්න පුළුවන් වුණා. නමුත් වැඩි කොටසක් කරේ මෙන්න මේගොල්ලන්. ජනාධිපති මැතිවරණයේදී ඉල්ලුවයි කියලා මේ මිනිස්සයා දැම්ම හිරේ. ඊළඟ ජම්පර් එක හැන්දෙව්වා. ඒකෙන් මොකද වුනේ? සරත් පොන්සේකා කියන මේ පුද්ගලයා නැති වුණාද? අපි දන්නේ නැහැ මෙයා කියලා කොහේ නැවතීද කියලා. මම මේ අනාවැකියා කියන්නේ මන් දන්නේ නැහැ. හරි. එදාට ආණ්ඩුපක්ෂයේ උන්ට දුවන්න මම පාරම දියේ. ඒක විතරක් මතක තියාගන්න. මෙන්න මේ වගේ මේ ආණ්ඩු දෙකම පරිදි කරා. FCID එකක් දාලා අර ජොන්ස්ටන් ලව තව මෙතන හිටියා හුඟක් දෙනෙක් ඉන්නවා මං නම් මෙතන ප්‍රසන්න රණතුංග මහත්තයා. මොකද්ද ප්‍රසන්න රණතුංග මහත්තයා කරේ? එයා මායාමති කාලේ මහින්ද මහත්තයට උදව් කරා. මහින්ද මහත්තයට උදව් කරයි කියලා යහපාලනය ආපු ගමන් එයාට විරුද්ධව චෝදනා දැම්මා. ඒ 50 මේ මහින්ද සුළඟ හදන්න මුල් වෙච්ච කීප දෙනාගෙන් එක්කෙනෙක්. එතකොට ඒ අර දැම්මා. මෙතන ඉන්නවා රෝහිත මගේ යාළුවා. ආණ්ඩුව වෙනුණාට පස්සේ පළවෙනි විවාදෙට ගියා. පළවෙනි විවාදෙට ගිහිලා මහින්ද මහත්තයා වෙනුවෙන් කතා කරා. ඊට පස්සේ මාස 3ක් හැංගුණා. මාස 3ක් ඕනනම් අහන්න මම බොරුද කියන්නේ කියලා. මාස 3ක් හැංගුණා. මොකද එයාට එළියට එන්න බෑ. එයා බයයි. බය වුණා. අනේ කුමාරයියේ ඔයාට පුළුවන් නම් ඔයා ආණ්ඩුවේ කියලා කැබිනට් ඇමතිකමක් අරගෙන මාවත් බේරගන්නයි කිව්වා. මේ ඇත්ත. එහෙම කිව්වා. බංකුවා මොකටද බං ආණ්ඩුවට යන්නේ? පිස්සුද? ඔබ බය නැතුව හිටා. මාස 3ක් හැංගුණා. මොකද බයට අපි මාව මම රැවුල කප ඉන්නකොට මගේ ගෙදර ඩෙනිස්ටන් වත්තේ පොලිසියෙන් 100ක් ඉදිරියට අරගෙන. හැබැයි උසාවිනි වගේක් තිබ්බා. මොකද්ද ඒකේ තිබ්බේ? මහින්ද මහත්තයාගේ වෙඩිවදින්න ඇති කාර් දෙකක් මම වත්තේ හංගගෙන ඉන්නවා කියලා. පොලිසියෙන් 100ක් ඉදිරියට පැනලා මාව එළියට ඇදලා අරගෙන ඊට පස්සේ ගිහිල්ලා මුළු වත්තම හැරුවා. වෙඩිවදින්න ඇති කාර් දෙකක් හොයන්න. මගේ වත්තේ කාර් තියෙනවා. ඔක්කොම රේසින් කාර් හුඩ් ගලවලා අර සුදියට යන්නේ. තව එකෙනෙක් එහා පැත්තෙන් තියාගෙන. අන්න ඒ වගේ ඒවා තමයි මට තියෙන්නේ. හරි. ඒවා මම ඉතින් ඒකට ඔබ තමුනාන්සර් කියන්න ඕනේ නෑනේ. හරි. ඒක මම පිළිගන්නවානේ. මම නැහැ කියලා කියන්නේ නෑනේ. මට හොඳ ශක්ති සම්පන්න මිනිහෙක්. මට හොඳ හයිය තියෙනවා. ඒක හයිය දිනකොට අනිත් ඒවත් ඒ වගේම හයියට තියෙන්න ඕන. හරි. ඊළ මුළු වත්තම හැරුවා. හාරලා මුළු දවසේ තිස්සේම හාරලා කාන්තා පොලිසියයි පිරිමි පොලිසියයි ඔක්කොම ඇවිල්ලා මම බාගෙට රැවුල කපලා ඊට පස්සේ මට කියනවා අස්සම් කරන්නලු මේ කිසි හානියක් වුන්නේ නැහැ කියලා. අංකව මම අස්සම් කරන්නේ නැහැ. ඔයාට ඕන මඟුලක් ලියාගෙන යන්නේ කියලා. ඊට පස්සේ නිකන් ගියා යන්න අත් දෙක පියාගෙන. ඔය මහින්ද මහත්තයාගේ කාර් දෙකක් මම වෙඩි වදින්න ඇති. කාර් දෙකක් තියෙනවා මං හංගගෙන ඉන්නවා කියලා. මට නඩු දැම්මා. මේ ඔක්කොම මේ පැත්තෙන් දාපුවා තමයි. මේ අතුසප ආයෙ තමයි මෙතන ඉන්නේ. හරිද? මම බොරු කියන්නේ නැහැ. මෙතන ඉන්න පොඩ්ඩක් මං තාම ඉවර නැහැ. හරිද? එයා ඒ පැත්තේ දැන්. ඒක නිසා මේ ඔක්කොම අතුසප ආයෙ තමයි. මට සුප්‍රීම කෝට් එකේ දැම්මා. මැජිස්ත්‍රාත් උසාවියේ දැම්මා. අර විමලරත්න කියලා දකුණේ මිනිහෙක්ව වයිස් චෑමන් කරා කියලා අදටත් නඩුවක් තියෙනවා. හැබැයි අපි බය වුන්නේ නැහැ. අපි කවදාකවත් සිරිසේන මහත්තයා ගාවට ගියෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට ගියෙත් නැහැ. අපි ඒවට මුණ දුන්නා. අපි උසාවි ගියා. අපි මේ සල්ලි වේදන් වුණා තමයි. සල්ලි වේදන් වුණාට අපි පෙරකදෝරු මහතුරු අල්ලලා අපි ඒවට මුණ දුන්නා බය නැතුව. දැන් ඉන්න උන් බයයිනේ. දැන් ඉන්න උන් දැන් එකක් කියනවා එළියට ගිහිල්ලා. ඊට පස්සේ කියනවා ආපෝ මේ මාව අල්ලන්න එනවනේ. මාව පොලිසියෙන් අල්ලන්න එනවලු. හොඳ. ඊට පස්සේ නවලෝකේ. එහෙම උන් මේ ඉන්නේ. හරියේ. එහෙම වුන් තමයි මෙහි ඉන්නේ. මුම් බයයි. නෑ මන්නම් කියන්නේ නැහැ. නම් කියන්නත් එපා. අනාගතේදී මට ඕන වෙනවා ඔයගොල්ලන්. හරිද? ඒකින්ද නම් කියන්න එපා. නමුත් දැන් ඒකනේ කියන්නේ. ලොක්කෝ වගේ කෑ ගහනවා. අරකයි මේකයි එකයි කියලා කෑ ගහලා අන්තිමට ගිහිල්ලා මේ CID එකෙන් එනවනේ කට උත්තර ගන්න. ඔන්න හැංගෙනවා. මන් දැක්ක දැන් දෙතුන් දෙනෙක් මේ වගේ වුණා. එහෙම වෙන්න එපා. අපි වගේ ජේෂ්ඨයින්ගෙන් ඕගලන් ඉගෙන ගන්න. අපි කවදාකවත් හැංගුන්නේ නැහැ. අපි හැංගුණා නම් මට කළුතර මිනිස්සු කළුගන්තොට සිංහයා කියන්නේ නැහැ. එහෙනම් කියන්නේ වයසක ගුලොන් හැලිච්ච සිංහයා. අවුරුදු 71 ආපහු අද්දලා ගන්න පුළුවන්ද? බෑනේ. ආයෙ ආව ගන්න බෑ මේ අවුරුදු 71. අවුරුදු 71 කරව හොරකම් අල්ලන්න පුළුවන්ද? බෑනේ. හොරකම් කරපු එක හොරකම් කරන්නේ අවුවෙන්න නෙවෙයි. හරිද? හොරකම් කරන එක අවුවෙන්න නෙවෙයි. ඕන්නම් මහේන්ද්‍රන් ගෙනාවොත් නම් කියයි. හරි සිංගප්පූරුවේ ඉන්නේ. එයාව ගෙනාවොත් එයා කියයි අන්න ආවලාට ආවල් තැන account එක තියෙනවා. ආවලාට ආවල් තැන account එක තියෙනවා. ඒවා කියයි. නමුත් මහේන්ද්‍රව ගේන්නේ නැහැ. මහේන්ද්‍රන් ගේන්නේ නැත්තේ අර ඉන්න දාමදිකෝ ගෙනාව නම් ඔළුවට පිස්තෝලේ කියලා මහේන්ද්‍රන් ගේන්න බැරි මොකද? මහේන්ද්‍රන් ගේන්න පුළුවන්. ගෙනාවොත් එයාකා කියනවා ඔක්කොම. කොහෙද account එක තියෙන්නේ? ඒකින්ද මහින්දරණ ගේන්නේ. ඉතින් මම තමුන්නාසර් කියන්නේ මේ වැරද්ද ආයි කවදාකවත් කරන්න එපා. මොකද දැන් බලන්න කී දෙනෙක් සාප කරනවද මේ ආණ්ඩුවට? මේ ආණ්ඩුවට විරුද්ධව අත් දෙක උස්සලා මිනිස්සු කොච්චර සාප කරනවද? අපිට පෝරේ නැහැ. යූරියා ටිකක් දියන්. කුමාර් මහත්තයා අපිට දාන්න යූරියා කොට්ටයක් කරන් දෙන්නේ. ඒගොල්ලන් සල්ලි දෙනවා. අද යූරියා කොට්ටයක් රුපියල් 10000යි. හරි මන්තුමන් විනාඩි දෙකක් තියෙනවා. ඔය තව කාගෙන් හරි දෙන්න වාරගෙන වට. හරි මේ වගේ ලස්සන කතාවක් කරනකොට පුතා හරිද පුතා? ඔයා මේ ටිකක් කාගෙන් හරි අරගෙන හරි දෙන්න අර සරදියල මතක් කරගන්න. හරිද? ඉතින් ඒක නිසා ඔනේ කවුරු හරි දීලා දාන්න ඔබ තව ටිකක්. ඉතින් ඒක නිසා මම කියන්නේ මේගොල්ල මේ වගේ වැරදි ආයි කරන්න බෑ. දැන් බලන්න මිනිසුන්ට යූරියා නැහැ. මිනිසුන්ට තේ පොර නැහැ. මේක මිනිසුන්ට දැනෙන්නේ නැද්ද? මේ දෙන දෙස් වැදින්නේ නැද්ද? අර පාස්කු ප්‍රහාරය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. මේ පාස්කු ප්‍රහාරය අද ඒ පාස්කු ප්‍රහාරය තමයි මේ කැරකිලා ආපහු එන්නේ. හොඳට මතක තියාගන්න. මේවා මේ නීතියෙන් බේරෙයි. නීතියෙන් බේරුවට දිව්‍යන් වහන්සේගෙන් බේරෙන්නත් බෑ. විශ්වයෙන් බේරෙන්නත් බෑ. උන්ට දඬුවම් හම්බ වෙනවා. ඒක තමයි මේ ආණ්ඩුවට පිස්සු ඇදිලා තියෙන්නේ. GL පීරිස් මහත්තයා ගෙදර තිබ්බ රැස්වීමක්. මේ ඉන්නවා ඉස්සරහ හොන්නම් අහන්න. මොකද්ද දින 52 දී අගමැතිකම ගන්න. කතා දැන් අගමැති සිරිසේන දෙනවා අගමැතිකම. චමල් රාජපක්ෂ මහත්තයා නැගිටලා කිව්වා ගන්න එපයි කියලා. මම නැගිටලා කිව්වා ගන්න එපයි කියලා. අනිත් ඔක්කොම කිව්වා ගන්නයි කියලා. මේ මෙතුමාගේ ගෙදර. මේ මෙතුමාගේ ගෙදර මම ඕන තරම් පැටිස් කට්ලට් කාලා තිනවා. හරි? ඔන්න ඇත්ත. මම අපි ඒ දවස්වල අපිට යන්න තැනක් නැහැ. අපිට යන්න තැනක් නැහැ. ගියේ මේ ඔන්න අහගන්න. මෙන්න මේ ගිහිල්ලා තමයි අපි ගෑවේ. ඉතින් ඒක නිසා මොකද ඊට පස්සේ කිව්වේ? නෑ. අනිත් ඔක්කොම කැමතියි. මම අගමැතිකම අරගෙන පෙන්නන. මං කිව්වා සර් අපිට ඉන්නේ 53යි මාත් එක්කම. මං එහා පැත්තට ගිහින් මං හිතේ ගියොත් 52යි. කොහොමද කරන්නේ 225ක් අරගෙන? නෑ මම මේක කරලා පෙන්නන්නේ. සුප්‍රීම කෝට් උසාවියේ තීන්දුව ආවා. කෙලවිලා ගියා. මෙතන ගහගත්ත කාලගෝටිය හැමදාම පෙන්නනවා. හැමදාම මුළු ලෝකෙම පෙන්නනවා මෙතන ගහගත්ත එක සරන් උඩ ගියේ එක මහින්දානන්දල වැටිච්ච ඒවා ගහගත්ත ඒවා ඔක්කොම පෙන්නනවා. ලැජ්ජාවේ බෑ. එතන මට හොඳට අනාවැකි කියන්න පුළුවන්. ඒක මොකද මං අවුරුදු 40ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පල්ලෙහාක් දනකොළ ගහින් ඉඳන් ආපු මිනිහෙක්. හොඳට අනාවැකි කියන්න පුළුවන්. මේ බන්දුල ගුණවර්ධන මහත්තයා බලාගෙන හිටියා මුදල් ඇමතිකම ගන්න. මේක තමයි ඇත්ත. අපි ඒතකොට විපක්ෂයන් එහා පැත්තේ එළිය ඉඳන් ඔක්කොම කිව්වා බන්දුල ඔයා තමයි මුදල් ඇමති. මං කිව්වා බන්දුලට මේ ඔයා සුරුවණිය ඔයා ඇඳෙන්න එපා. ඔයාට මුදල් ඇමතිකම ජීවිතේට හම්බෙන්නේ නැහැ. මං තුමා කාර්යය. මම කිව්වා ජීවිතේට හම්බෙන්නේ නැහැ. ඒක යන්නේ රාජපක්ෂ කෙනෙකුට. රාජපක්ෂලගේ පිටින් මෙහා ඔයාට හම්බෙන්නේ නැහැ. ඔයාට ඕන නම් වෙළඳාරි මොකක් හරි කට්ටක් හම්බෙයි. පස්සේ මහින්ද මහත්තයා හෝමාගම රැස්වීමේදී නැගලා කිව්වා කුමාර වෙල්ගම මාව බේරගත්තයි කිව්වා මේ මොකද්ද එයා කිව්වේ කුමාර වෙල්ගම මාව බේරගත්තා. මට ඉස්සෙල්ලා කුමාරවේල්ගම කිව්වා බන්දුලට මුදල් ඇමතිකම හම්බෙන්නේ නැහැ කියලා. ඒකින්ද මම බේරුණා කිව්වා. හරි මේ ඇත්ත. මේගොල්ලන්ගේ ඔක්කොම පැටිගිරිය මමනේ දන්නේ. එක්ස්පී මම අපි මමයි දිනේෂ් කුණවර්ධන මහත්තයයි තව එක්කෙනෙකුගේ අපි දිනේෂ් කුණවර්ධන මහත්තයලා ගෙදරක රැස්වීමක් තිබ්බා අපේ SB මහත්තයත් ආවා ඒකට. පළවෙනි අපි පරිදිච්ච හැටියෙම. ආවම මොකද උනේ? අපි දැන් දාගත්ත හෙට අනේ හෙට කරන වැඩපිළිවෙල. අපි 3-4 දෙනා එක්කවගෙන. තාගෙන දැන් හෙට බලනකොට නෑනේ. SB මහත්තයා ගිහිල්ලා නේ ආණ්ඩුවට. SB මහත්තයා ආණ්ඩුවට ගිහින් නැද්ද සර්? සර් කියන්නේ නැහැ. SB මහත්තයා ගිහිල්ලා ආණ්ඩුවට. අපි තුන් දෙනා උඩ බලාගෙන ඉන්නවා SB එනකම්. මම තමුන්නාන්සේ බොහොම ස්තුතියි මේ. තමුන්නාන්සේ මයි දෙන්නා ගෙවල් එක ළඟනේ තියෙන්නේ. ඉතින් ඔක බේර ගන්න උළුවා. හොඳ. නෝරෙලි ගියත් අපි දෙන්නා එක ළඟ. කොළඹ ආවත් අපි දෙන්නා එක ළඟ. ඔව්. නෑ අපි දෙන්නේ වහන් ගන්න ඕනේ නෑ. එයාට තියෙයි. එයාගේ තාත්තට තිබ්බේ තාත්තා මෙයාගේ නෙවෙයි. मेरे तात मगे होंदे आलुआ मगे तात के होंदे आलुआ राज करुण महत्या मैं गाता मगुला अरे मुँह तीन कर अरे रामायण रामायण में वो कथा ना उठो नहीं इन्ने याको मटे आमत गुना मगट मत एक आमत गुना मटे उठा उठा पोटा सामायण अरे इधे कहीं सा वो टाइम मटे गण बेरे गण बोलवा मम बगे ना है बा अल्ला पूर्ण आसन पेन ने මං වගේ නම් පුතා ඇදෙන්න එපා එච්චරයි මම කියන්නේ. මේ ඒක ඒ වගේ ඒව කරන්න තුලා එක මේක එක නෑ ඉන්නේ කුමාරවේල්ගම විතරයි. ඕක මේ හැම මිනිහරම කරන්න බෑ. ආව මිනිහා කරන්න කියලා ඌ යන ගන්නවා ඊට පස්සේ. හරි නේද සර්? මහින්දානන්ද දැන්වත් ගියන් යූරියා ටික. නැත්තම් ඔයාට දරු පවුලක් ඉන්නව නේද? අපේ ජනාධිපතිතුමාටත් මං කියනවා. ඔයාටත් ඉන්නව නේද? මූදෙන් හිතර එනවදින් නැහැ කියන එක බොරුව. නැත්තම් කියයි මුඩෙන් හෙට ගියාට පස්සේ හෙනවදින්නේ නැහැ කියලා. හැබැයි ලංකාවේ ඉන්නකොට හෙනවදිනවා. ඒක නිසා ජනාධිපතිතුමා මේ මිනිස්සු අත් දෙක උස්සලා කෑ ගහලා යූරියා ඉල්ලනවා. දැන්වත් මේ යූරියා ටික දෙන්න